එදොළම ලංකාවට ඔය දැන් හම්බුනේ අපිට හම්බෙන්නේ තියෙන සමස්ස IMF 9 සම්පූර්ණ ණයද එක කැලලද එක කැලලක් නේ හම්බුනේ ඉතින් අපි දැන් ඒ ටික වැඩ ටික කරලා වැඩ පෙන්නුවට පස්සෙ ඔන්න අපි ඉතුරු කැලල හම්බෙනවා හරිද හොඳයි මේ වෙලාවේ අපිට වෙන ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ ඕන දැන් අපි ගිහිල්ලා පොඩ්ඩක් සර්වයිව් වෙලා ආයේ නේ පැය 24 කරන්ට් එක අරගෙන අපි පොඩ්ඩක් ෂේප් වෙලා ඉන්නවනේ හැබැයි ලෝකේ IMF එකෙන් මේ වෙද්දි ණය අරගෙන වැඩිම ණය බරක් ගෙවන්න තියෙන රටවල් මොනවද කියලා නිකන් ඔයා දන්නවා නම් අපිට අද IMF වල අපි ඉගෙන ගන්නවා ඕකත් ඇඟි හිරි වැටෙනවා මේ රටවල් ටික ඇහුවා ලෝකෙ IMF එකෙන් ණය අරන් මේ වෙද්දි වැඩිම ණය බරක් ගෙවන්න තියෙන රට තමයි ළමයි ආජෙන්ටිනාව. ඒ ආර්ථිකයේ තාම පට්ට අර්බුදයක තියෙන්නේ ගොඩේමක් නැහැ. බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 46ක් විතර ගෙවන්න තියෙන ණය බර. අපිට මේ හම්බුනේ නිකන් මේ පොඩි බිලියන 6ක අතක පොඩි එකක් නේ අපිට හම්බුනේ අරක බිලියන 46ක් ගෙවන්න තියෙනවා ඒගොල්ලන්ට. ඊළඟට දෙක ඊජිප්තුව. ඒගොල්ලන්ට ඇමරිකන් ඩොලර් බිලියන 18ක් විතර ගෙවන්න තියෙනවා. යුක්‍රේන් මේ දවස්වල මේ රුසියාව යුක්‍රේන යුද්ධයක් ගැන යුක්‍රේන් වලට ගෙවන්න තියෙන ඩොලර් බිලියන 12කට වඩා වැඩි ගන්න. එයාසේ අපිට ඕනේ දැන් පොඩි කෑල්ලක් හම්බුනවා. ඒ රටවල් විතර IMF එකේ ලෝන් එක අරගෙන ගොඩ ගියේ නැති රටවල්. හරිද? IMF එකේ ලෝන් එක අරගෙන ගොඩ ගිය රටවල් තියෙනවා. අපිට ළඟ මුදාට තමයි ඉන්දියාව. ඉන්දියාවේ ආර්ථික අර්බුදය අපිට හපන් ළමයි. ඒ කියන්නේ 1991 විතර ඉන්දියාවට අන්තිමට ඉතුරු වෙන්නේ ඩොලර් ටික සති දෙකකට විතර. සති දෙකකට ප්‍රමාණවත් ඩොලර් විතරයි ඉන්දියාවට ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ එච්චරට ඩොලර් හිඟේ. මේ වෙලාවෙත් ඒගොල්ලන්ට IMF එකේ පිහිට තමයි තියෙන්නේ. හැබැයි 1991 92 ඔය කාල පරිච්ඡේදය තුළ IMF එකෙන් දෙපාරක් ඉන්දියාව ගන්නවා ලෝන් එකක්. එදා ඉඳන් අද වෙනතුරු දැන් අවුරුදු සාමාන්‍යයෙන් 30කට වඩා වැඩි කාලයක් තියෙනවා අද වෙනතුරු ඉන්දියාව IMF එකෙන් ලෝන් එකක් අරගෙන නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ IMF එක අරගෙන ගාන්ට වැඩි පිළිලක් හදාගෙන ගොඩ ගිය රටවල්. මම ඉස්සෙල්ලා කිව්ව රටවල් ආජෙන්ටිනාව ඊජිප්තුව යුක්‍රේන් ඒ වගේ රටවල් IMF එකෙන් ලෝන් අරගෙන තාම ණය බර හිර වෙලා ගෙවා ගන්න බැරුව ඉන රටවල්. එහෙනම් හොඳට මතක තියාගන්න මේ වගේ ආර්ථික අර්බුදයක් ආපු වෙලාවක රට අර හොඳ පැත්තට යනවද නරක පැත්තට යනවද? අර ඉන්නේ අර ගිරව් දෙන්නත් ඉන්නේ නේ හොඳ පැත්තට වැන්නු ගිරවයි නරක පැත්තට වැන්නු ගිරවයි ඒ වගේ. ඉතින් මේ IMF එකත් එහෙමයි. ඒක හොඳ පැත්තට යනවද නරක පැත්තට යනවද? ඒක තීරණය වෙන්නේ IMF එකෙන් දෙන ලෝන් එක මත නෙමෙයි. ඒකෙන් පස්සේ අපේ රටේ තියෙන සියලුම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ටික මත තමයි එහෙම තීරණය වෙන්නේ. ඒතකොට ඉන්දියාව IMF එකෙන් අරන් ලෝන් එක අරන් ගොඩ ගියා. දැන් මේ වෙද්දි ඇමරිකාවටයි චීනටයි මාර ගේමක් දෙන රටක් නේ ඉතින් ඉන්දියාවනේ. අපිටත් එහෙම වෙන්න පුළුවන් ඒකේ. හරි වැඩ පිළිවෙලක් තමයි ඕනේ ඒක. අනිත් රටවල් ආජෙන්ටිනාව යුක්‍රේන් ඒගොල්ලෝ IMF ලෝන් අරන් තාම නිකන් බිල්ලට හිර වෙලා ඉන්න රටවල්. බිල්ලට අද මේ නිකන් නහයටත් උඩින් හිර වෙලා ඉන්න රටවල්. ශ්‍රී ලංකාව අපි තීරණය කරන්න ඕනේ මේ ලෝන් එක අරගෙන අපි දෙපැත්තෙන් මොන පැත්තටද වෙන්නේ කියලා බලන්න ඕනේ. හරි. එන අපි පාඩමට.